අයිබෝන් සුබ දවසක්. හරිද හරියටම කියන සියත උදෑසන පුවත්විකාශයේ සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. වසරකට ඩොලර් මිලියන 900ක් ඉතුරු කරගන්නේ කොහොමද? අද අභියෝගයෙන්. කිසිම සේවාවක් කළේ නැති හිටපු මැති ඇමතිවරු ගැන මල්වතු මහනාහිමි කියයි. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. හිටපු මැති ඇමතිවරුන් රටට කිසිදු සේවයක් කළේ නැති බව මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබඩුවාවේ ශ්‍රී සුමංගල හිමියන් පවසනවා. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා උන්වහන්සේව බැහැදකීමට පැමිණි අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළ ඇත්තේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ආර්යරත්න මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු නාහිමිපාණන් සමග මෙලෙස සුහඳ පිළිසඳරක නිරත වුණා. ආරගම් දේවාලකම් පනත යනවා. පනත ඒවල තිබුණා සංශෝධන ටිකක් අපි සංශෝධනය කළා. මේ ප්‍රතිවරයා මේ වචන ටික ධාරිවට ආපහු වුණාම ගිය සතිය නැවත මෙහාට එවුවා අපි. ඒක තමයි ඒකත් බැලුවා ඒකත් බලනවා. ඒ ඇමතිවරුගේ නියෝජ්‍ය ඇමතිවරු විතරයි පත් කරනවා කියලා කියන්නේ අර රාජ්‍ය ඇමතිවරුන් පත් කිරීම බලාපොරොත්තු නැහැ කියලා තමයි කියන්නේ. කොහොම වුණත් 50ක් වෙයි ඒක ඉතින් නැදන්නේ. ඉන් අනතුර බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආර්යරත්න මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. රත් වීරසේකර මහතා විශේෂ ප්‍රකාශ කරා වත්මන් රජයේ ඉදිරියේදී 15 වෙනි ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක කරන්නේ. මේ ව්‍යවස්ථාව පැහැදිලිවම තියෙනවා නොමිනි වගන්තිය විනුවෙන් ඒක තියෙනවලු මේ රට අනාගාමික රටක් විය යුතුයි කියලා. දේශපාලනඥයන් කියන කාරණා සම්බන්ධව පිළිතුරු දෙන්න නම් මට පුළුවන්කමක් නැහැ. නමුත් අපි දන්න තරමින් නම් වර්තමාන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පැහැදිලිවම කියලා තියෙන්නේ මේ නොමිනි වගන්තියට කිසිදු ආකාරයක වෙනසක් කරන්න සූදානමක් නැති බව තමයි අපිට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඉදිරි දිනම ව්‍යවස්ථාවක් අනිවාර්යෙන් ගේනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා කියලා මහා අනුගම ව්‍යවස්ථාව ගෙනීමේ බලය තියෙන්නේ ව්‍යවස්ථා දායකට පාර්ලිමේන්තුවට. බුද්ධ ශාසන කටයුතු බාර ඇමතිවරයා විදිහට විජිතහෙරත් අමාත්‍යවරයාත් කියලා තියෙන්නේ. 9 වෙනි වගන්තියට කිසිදු සංශෝධනයක් ගේන්නේ නැහැ කියලා. ඒ කියන්නේ බුදුදහමට තියෙන මේ ප්‍රමුඛ ස්ථානයේ ආකාරයෙන් ලැබෙනවා. ඒ අදහස තමයි ප්‍රකාශ කරලා තියෙන්නේ. 9 වෙනි වගන්තිය පැහැදිලිවම තියෙන්නේ බුද්ධ ශාසනයට ප්‍රමුඛතාවය සහ අනිකුත් සියලුම ආගම් වලට සමානව සැලකීම. වාර්ෂිකව මෙරටට දෙලුම් ආනයනය කරන්න ඩොලර් මිලියන 900ක මුදලක් වැය වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. විදේශ රටවලට ගලා යන ඩොලර් රට තුල ඉතිරි කර ගැනීම රජයේ සතු අභියෝගයක්. ඒ වෙනුවෙන් වෙහෙසෙන ව්‍යවසායකයෙකු ගැන තොරතුරු අද අභියෝගයෙන්. අභියෝග අපේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණුව වෙනුවෙන් තරුණ ප්‍රජාවේ දායකත්වය වගේම නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතා කිරීම අත්‍යවශ්‍යයි. රටේ තරුණ ප්‍රජාව කෘෂිකර්මාන්තය සඳහා නැඹුරු කිරීම රජය සතු අභියෝගයක්. මඩ දුහවිලි ගෑවෙනවා කියලා කැත්ත උදැල්ලට සමුදීපු තරුණයින් අතර අවුව වැස නොබලා පොළවත් එක්ක ඔට්ටු වුණු ඔහු අද තරුණ ව්‍යවසායකේ දෙලුම් සඳහා පිටරටට ගලා යන ඩොලර් රට තුලම ඉතිරි කර ගැනීම වෙනුවෙන් ඔහු දරන මේ වැයම අගය කළ යුතුමයි. දෙලුම් ආශ්‍රිතව අපි විවිධ නිෂ්පාදන කළ දෙනවා. විශේෂයෙන්ම දෙලුම් අවාරයේදී දෙලුම් පරිරක්ෂණය කර ගැනීම උදෙසා අපි 100%ක් දෙලුම් යුෂ බෝතල් කරලා තියෙනවා. ඊට අමතරව අපි දෙලුම් ජෑම් ඒ වගේම දෙලුම් පොත්ත පවා උපයෝගී කරගෙන ඖෂධීය පානයන් හදලා තියෙනවා. මගේ ප්‍රධාන සංකල්පය තමයි කෘෂිකර්මය දියුණු කරනවා නම් අපි සීරෝ වේස්ට් කියන කන්සෙප්ට් එකට යන්න ඕනේ. කියන්නේ කිසිම දෙයක් අපතේ නොදමා ප්‍රයෝජන ගන්න ඕනේ. මොකද ලංකාවේ කෘෂිකර්මය ඇත්තටම ගොඩක් දුරට කඩා වැටෙන ප්‍රධාන හේතු වෙලා තිබුණේ අපේ තියෙන අස්වනු හානිය නිසා. කෘෂි ව්‍යවසායකත්වය කියන සංකල්පය පදනම් කරගෙන අපි දෙලුම් ගහේ තියෙන හැම කොටසකටම විශේෂයෙන්ම දෙලුම් පොතු, කොළ, දෙලුම් මලපවා ප්‍රයෝජනයට අරගෙන නිෂ්පාදන කරලා ඒ තුළින් රැකියා උත්පාදනය කරලා ඒ තුළින් නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීම තුළින් අපි හැමතිස්සෙම උත්සාහ කරනවා කිසිම දෙයක් නාස්ති නොකර ඒ හැම කොටසකින්ම ප්‍රයෝජනයට අරගෙන ලංකාවට යම්කිසි විදේශ විනිමයක් උත්පාදනය කරලා දෙන්න තමයි අපි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. දෙලුම් කියන එක ලංකාවට විශාල වශයෙන් ආනයනය කරනවා. විශේෂයෙන්ම ඉන්දියාවෙන් දැනට තියෙන දත්ත අනුව වසරකට රුපියල් මිලියන 900ක දෙලුම් ලංකාවට
ආනයනය කරනවා. ඉතින් අපි හැමතිස්සම උත්සාහ කරන්නේ මේ ලංකාවට ගේන දෙලුන් ටික අවම කරගන්න ලංකාවේ ගෘහස්ථ නිෂ්පාදනය වැඩි කිරීම තුළින්. ඒ සඳහා අපි ඔවි මහත්තුරුන් කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපෘතියක් කරගෙන යනවා. ඔවුන්ට පැල ලබා දීලා, ඔවුන්ට අස්වනු නිලනතුරු අවශ්‍ය සහයෝගය, ඔවුන්ට අවශ්‍ය උපදෙස් ලබා දීලා අස්වනු මිලදී ගැනීමේ ක්‍රමවේදයක් අපි හදලා තියෙනවා. ඒ හරහා අපේ නිෂ්පාදන ධාරිතාවය වැඩි කරගෙන පිටරටින් ගේන දෙලුම් ප්‍රමාණය අවම කරගැනීමේ ව්‍යාපෘතියක් අපි මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. ග්‍රාමීය කාන්තාවන්ට විශේෂයෙන්ම අපේ කර්මාන්ත ශාලා තුළ රැකියා ලබා දීම තුළින් ගමේ තියෙන විරැකියාවත් නැති කරගෙන ඇග්‍රෝ ටුවරිසම් පැත්ත දියුණු කරගෙන ෆාම් එක බලන්න ඇවිල්ලා නිෂ්පාදන මිලදී අරගෙන ඒ වගේ කන්සෙප්ට් එකක් ඉදිරියටත් දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. අභියෝග රසායනික පොහොර වර්ග, කෘමිනාශක සහ දිලීරනාශක මිල ඉහළ යාම නිසා පීඩාවටපත් වැඩිමඩ එළවලු ගොවීන් පිළිබඳවයි මේ කතාව. ඉහළ මිලක් දී පොහොර වර්ග ලබාගත්තද අපේක්ෂිත අස්වැන්නක් ඉන් නොලැබෙන බව වැලිමඩ ගොවීන් පවසනවා. එම හේතුවෙන් නිසි ප්‍රමිතියෙන් යුත් රසායනික පොහොර, කෘමිනාශක මෙන්ම දිලීරනාශකද සාධාරණ මිලකට ලබා ගැනීමට සහන වැඩපිළිවෙලක් සකසා දෙන ලෙසයි ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. ගොවියොන්ට සත පහකවත් වැඩන්නේ මේ දැනට වෙළඳ පොළේ තියෙන රසායනික පොහොර, ඒ වගේ කෘමිනාශක, දිලීරනාශක, ඒ වගේ කිසිම ප්‍රමිතියක් නැහැ. අතිගරු ජනාධිපතිතුමා, දැන් අපේ කෘෂිකර්මතුමා, එතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධව හොයලා බලලා හොඳ ප්‍රමිතියෙන් යුක්ත රසායනික බෙහෙත්, පොහොර, කෘමිනාශක, දිලීරනාශක වගේ දේවල් සහනදායී මිලකට වගකියුතු ආයතනයකින් මේක දෙනවා නම් මං හිතන්නේ ගොවියොන්ට ගොඩක් වාසියක් වෙයි. අපි වෙළඳ පොළට ගිහිල්ලා පොහොර බෙහෙත් ගන්නවා, ඒවා කිසිම ප්‍රමිතියක් නැහැ වගේ අපිට පේන්නේ. අපි දැන් අවුරුදු ගාණක් ගොවිතැන් කරනවා, එන්න එන්නම ඒ කරන වගේ කිසිම ප්‍රතිඵලයක් නැහැ. ජනාධිපතිතුමා වරි මැදිහත් වෙලා හොඳ ප්‍රමිතියෙන් යුතු බීජ වර්ග සහ කුෂ රසායනික ද්‍රව්‍ය ලබා දීලා සහයෝගයක් දක්වන්න කියලා තමයි ඉල්ලා සිටින්නේ. හලාවත ප්‍රදේශ කීපයක මාළු මිලකරන් පහළ ගොස් ඇති බව වාර්තා වනවා. පාත්බිම් රසක් ජලයෙන් යටවී තිබීම නිසා පරිභෝගිකයන්ගේ පැමිණීම අඩු බවයි වෙළඳුන් පවසන්නේ. හලාවත මත්ස්‍ය වෙළඳපොලේ මාළු මිල සීග්‍රෙන් පහළ බැස තිබෙනවා. පවතින ගංවතුර තත්ත්වය නිසා පිටපළාත්වලින් පැමිණෙන වෙළඳුන්ට හා පාරිභෝගිකයන්ට වෙළඳපොළවට පැමිණීමට නොහැකි වීමයි මෙට හේතු වී ඇත්තේ. මාළු ගොඩක් ලාභයි. දෙනගෙන ඇත්තේ ඉන්න බලමාළු තියෙනවා, හටවල්ල තියෙනවා, පරවු තියෙනවා, සැමන් බෝල් ඔක්කොම 800 තමයි අතුරේ. කිලෝකම 200යි. හරි අමාරි ඔයා ගන්න කමෙක් වෙනනම් කරන් දත් මේ දෙනගෙන තියෙනවා. මාළු ගණන්වත් නෑ. ගන්නෙත් දෙනගෙන යන්නේ. බඩුයි ගේ බලන්නක මේ දිගේ මේම තමයි. අස්සවල හරි මම කරදරයි අපිට දැන් මේ දවස්වල ටික. මාළු ගණන් අරන් ගන්න පුසෙනගෙන. මේවාගත් මේවා රුපියල් 800යි 850යි කියලා එක. මේත් ඉතින් කවුරුත් නෑ නේ ඉතින් ගන්න දෙනම් ගොඩක් පට එන්න එන්න. මාළු මිල මේ බෝල් රුපියල් 400යි කුම්බලා 300යි මිලක් නැහනේ. මාළු මිල බැලලා තියෙන්නේ වහිනවා. ඉතින් දෙනගෙන කැකිරාව ගණේවල්පොළ ප්‍රධාන මාර්ගයේ අබලන් වී ඇති බවට තොරතුරු වාර්තා වනවා. මේ නිසා මගින් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටයි. කැකිරාව ගණේවල්පොළ ප්‍රධාන මාර්ගය අබලන් වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් පීඩාවට පත්ව සිටිනවා. වසර ගණනක් තිස්සේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ නැතිවීම ඊට හේතුවයි. මාර්ගයේ අබලන් වීම නිසා පාසල් දරුවන්ටත් රැකියාවල නියුතු පුද්ගලයන්ටත් ගමනාගමන පහසුකම් සපයා ගැනීමට අපහසු වී තිබෙනවා. මනි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන ළඟම පාර, මෙහෙන් තිරුකොණමලට ළඟම පාර. ඉතින් මේකෙන් තමයි ගොවි ජනතාව වුණත් මේ එළවලු ටික වුණත් හැමදේම ප්‍රවාහනය කරන්නේ. මයිතන පාර හැදෙනවා නම් මයිතන ගොවිතන්න විශාල සහනයක් ලැබෙනවා. පාර අපිට හැදලා දෙනවා නම් ගොඩක්ම පිනක්. පාරයින් ඉඳලා අපිට බරිරු කල්ලක් හරි විකුණ ගන්න පුළුවන් වෙනවා මේ පාර හොඳට හැදලා දෙනවා නම්. කිලෝමීටර් 5ක විතර දුරක් කැඩී තියෙනවා දැනට වාහනයකටත් යන්න බැරි තත්ත්වේ. නව රජයෙන් ඉල්ලා තිනු අලුත් වැඩියා කර දෙන්න ලෙස. මේ අතර වැලිකන්ද මහවැලි තැන්න ප්‍රධාන මාර්ගයේද අබලන් වීම හේතුවෙන් ගම්වාසීන් පීඩාවට පත් සිටිනවා. මීට කඩිනම් විසඳුමක් ලබා දෙන ලෙසයි ප්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ. මේ පාර හදලා දෙන්න, මේක බස් ඉතින්නේ උඟක් අමාරු එන්නේ බස්. මේක මෙතන ඉඳලා සූර්යා මේක එනකම් කැඩිලා තමයි තියෙන්නේ. ඒ සමගින් සියත උදෑසන පුවත් විකාශය අවසන්. ඔබට සුබදායී දවසක්.